අපි මෙහිදී ග්‍රාමාත්‍යවරයාට පෙන්වලා දුන්නේ මේ වෙනකොට 22 වෙනි ව්‍යවස්ථා සංශෝධනය එළියට ඇවිල්ලා තිබෙනවා. නමුත් අපි අපේක්ෂා කරපු ආකාරයේ සාධනීය යෝජනා මේ සංශෝධනය තුළ ඇතුළත් වෙන්නේ නැහැ. යම් යම් කාරණා කිහිපයක් පමණක් සාධනීයව දකින්න පුළුවන්කම ලැබුණත් ජනතාව මේ මොහොතේ ඉල්ලා සිටින ඒ මූලික පාලන ව්‍යුහයන් වලට අදාළ ගවර්නන්ස් ස්ට්‍රක්චර් වලට අදාළ ඉල්ලීම් ඒ අපේක්ෂාවන් මේ 22 වෙනි ව්‍යවස්ථා සංශෝධනය තුළට ඇතුළත් වෙලා නැහැ. විශේෂයෙන්ම රාජ්‍ය සේවයේ ස්වාධීන භාවය, ඒ වගේම පාර්ලිමේන්තුවට බලය පැවරීම, මේ චෙක් ඇන්ඩ් බැලන්ස් සිස්ටම් එක අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා අතර බලය හුවමාරුව, රාජ්‍ය මූල්‍ය වගවීම සහ විනිවිද භාවයට අදාළ මූලික සිද්ධාන්ත මේ ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් වෙලා නැහැ. අපි අවධාරණය කළේ මේ රටේ ජනතාව මේ මොහොතේ ඉල්ලා සිටින ඒ සංශෝධන ඇතුළත් කරන හැටියට. නමුත් අපිට එතරම් විශ්වාසයක් ජනිත වුණේ නැහැ මේ සාකච්ඡාව හරහා ජනතාව අපේක්ෂා කරන සංශෝධන මේ තුළට අන්තර්ගත වෙයිද කියලා.